ගුරුවරයෙක් කිව්ව සංවේදී කතාවක් මේ. මේ ගුරුතුමා දැන් විශ්‍රාමගියෙන්. විශ්‍රාමගිය ගුරුතුමාව බලන්න ඒ කාලේ ඉගෙනගත් ශිෂ්‍යයෙක් යනවා. ගුරුතුමා ගාවට ආව මේ පරණ ශිෂ්‍යයා ගුරුතුමාගෙන් අහනවා ඔබතුමාට මාව මතකද? නෑ. කවුද ඔයා? මං ඔබතුමාගේ ශිෂ්‍යෙක්. එහෙමද? බොහොම හොඳයි බොහොම හොඳයි. ඉතින් දැන් මොනවද කරන්නේ? අර ශිෂ්‍යයා කියනවා මමත් දැන් ගුරුවරයෙක්. ගුරුතුමාට හරි සතුටුයි. හොඳයිනේ මේ මං වගේම? ශිෂ්‍යයා කියනවා ඔව්. ඇත්තම කිව්වොත් මං ගුරුවරයෙක් උනේ ඔබතුමා හින්දාමයි. ඔබතුමාව ආදර්ශයට අරගෙන. ඇත්තද ඇත්තද? ඇයි? ඇයි මාව ආදර්ශයට ගත්තේ? ඇයි මං හින්දම ගුරුවරයෙක් උනේ? ශිෂ්‍යයා අපුරු කතාවක් කියනවා. එක දවසක් ඉස්කෝලේ අපේ පන්තියේ ළමෙක් ලස්සන අත්තර ලෝසුවක් අරගෙන ආවා. ඒ අත්තර ලෝසුව හරිම ලස්සනයි. ඉගෙන ආශාවක් ඇති වුණා මට. ඒකෙන්ද මං ඒක හොරකම් කළා. ඊට පස්සේ ඒ ඔරලෝසුවේ අයිතිකාර ළමයා ඔබතුමාට පැමිණිල්ලක් කළා. ඔබතුමා පන්තියට ඇවිත් කිව්වා පන්තියේ ළමයෙක්ගේ ඔරලෝසුවක් නැති වෙලා තියෙනවා. මං දැන් හැමෝමම පරීක්ෂා කරනවා. හැමෝම තමන්ගේ පුටු වලින් නැගිටලා ඇස් පියා ගන්න. එච්චරයි ඔබතුමා කිව්වේ. සර් ටීවී මාත් නැගිට්ටා. ඇස් පියා ගත්තා. දැන් මට ඇහෙනවා ඔබතුමා එක එක ශිෂ්‍යෝ පරීක්ෂා කරගෙන එනවා. එහෙම පරීක්ෂා කරගෙන ඇවිත් මංගාවට ආවහම මට හොඳටම දාඩිය දැම්මා. මගේ සාක්කුවත් ඔබතුමා පරීක්ෂා කළා. ඒක ඔරලෝසුව තිබ්බා. ඔබතුමා ඒ ඔරලෝසුව මගේ සාක්කුවෙන් අරගෙන සද්ද නැතිවම අනිත් අයත් දිගටම පරීක්ෂා කරගෙන ගියා. මුළු පන්තියම පරීක්ෂා කරපු ඔබතුමා අන්තිමට කිව්වා හරි ළමයි දැන් ඇස් අරින්න. මේ ඔරලෝසුව හම්බුණා. දැන් ඉතින් හැමෝම යන්න. එච්චරයි. CS TV අන්න එදා තමයි මං තීරණය කළේ. මං ඔබතුමාව ආදර්ශයට අරගෙන කවදා හරි දවසක ගුරුවරයෙක් වෙනවා කියලා. මේ කතාව අහගෙන හිටපු ගුරුතුමා කියනවා බොහොම හොඳයි බොහොම හොඳයි පුතා. මට ඒ සිද්ධිය හොඳට මතකයි. මට ඒ ඔරලෝසුවත් මතකයි. ඒ වුණාට මට ඔයාව මතක නෑනේ. අර ශිෂ්‍යයාට පුදුමයි. මාව මතක නෑ මෙච්චර දෙයක් වෙලත්. ඔව්නේ. මොකද මමත් හිටිය ඇස් පියාගෙනනේ. මේ වගේ වටිනා කතා ඔබේ ජීවිතයට එකතු කරගන්න, ඔබේ දරුවන්ට තහන්න දෙන්න CS TV අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.